ඇතමං තවත් රසවත් පුඩින් එකක් හදනවා. කිරි කෝපි පුඩින්. එක පැත්තක් කිරි, තව පැත්තක් කෝපි. මේක ඉතාලියා භාෂෙන් ආපු කෑමක්. ඉතාලියේ මේ ක්‍රමයට හදන පුඩින් වලට පන්නකොත්තා කියලා කියනවා. මේ රසවත් පුඩින් එක බලලා ඒකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට වගේ අලුත් එක ෂෙයා කරන්න. ඒ වගේමයි මේ රෙසිපිය ගැන ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එකේ ඇතුලින් සඳහන් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මම මේකට ගන්නවා ජෙලටින් මේස හැඳි එකමාරක්. ජෙලටින් පොඩි පැකට් තියෙනවා. කැපුවට පස්සේ හොඳට උත්තලා හුලං වදින්න නැති වෙන්න මේ වගේ තත වෙන්න ක්ලිප් එකක් ගන්න. දැන් මේක කලින් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච එක වතුර කෝප්ප කාලක් විතර බෝල් එකට දාලා ඒකට ජෙලටින් ටික මෙන්න මේ ක්‍රමයට දාගන්නවා. ජෙලටින් දානකොට මේ වගේ විසිරිලා යන විදියට දාන්න. මීට වඩා ටිකක් පැතලි ලොකු බෝල් එකක් ගන්නවනම් මේක මීට වඩා ඉක්මනින් දිය කරගන්න පුළුවන්. දැම්මට පස්සේ ටිකක් කලවම් කරලා විනාඩි 10ක් විතර පෙඟෙන්න තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊළඟට කන්ඩෙන්ස් මිල්ක් ටින්කිරි මෙෂරින් කප් එකක් මේ වගේ පිරෙන්න අරගන්නවා. ටින්කිරි වල සීනි තියෙනවනේ. ඒ නිසා අපි මේකට සීනි එකතු කරන්නේ නැහැ. ඊළඟට ටින්කිරි පැනපු කෝප්පෙම එලකිරි කෝප්ප එකමාරක් අරගන්නවා. පුළුවන් තරම් මේකට පිටිකිරි නැතු එලකිරිම දාලා හදාගන්න. දැල්ලි පොන් කරලා අඩු ගින්දරේ උණු වෙන්න තියෙනවා. මේ පැකට් වල තියෙන උණු කරපු කිරිනේ. ඒ නිසා ගොඩාක් උණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කිරි එක යන්තම් නටනකොට ජෙලටින් එක කිලින්ම කිරියකට දාලා දී කරන්නත් පුළුවන්. හැබැයි එතකොට එහෙම් මෙහෙම් කැට ඉතුරු වෙන්නත් පුළුවන්. එතකොට තව ටිකක් වෙලා කිරි උණු කරන්න වෙනවා. ඒ නිසා මේ ජෙලටින් ටික වෙන ක්‍රමයකට දී කරනවා. මේ ක්‍රමයට කියන්නේ ඩබල් බොයිල් කරනවා කියලයි. ඉස්සෙල්ලම මේ වගේ පුංචි සාස්පානයකට මම වතුර කාලක් විතර තියලා නටන්න අරිනවා. සාස්පානේ උඩ තියන්න සාස්පානේ කටේ ගානට හිර වෙන විදිය භාජනයක් ගන්න ඕනේ. පේනව නේද? දැන් මේ භාජනයේද පොඟවගත්තු ජෙලටින් ටික දාගන්නවා. මේක වැදගත් ටිප් එක. සාස්පානට ගින්දර හොඳට මඩුවෙන් තියෙන්න ඕනේ. කොටක් වැඩි කරගන්න එපා. යතේන හුමලෙන් උඩ තියෙන භාජනයේ රත් වෙලා ජෙලටින් ටික හොඳට දියවෙනවා. ඊට පස්සේ හැන්දෙන් මේ වගේ හොඳට දිය කරගන්න ඕනේ. මේ දාන්නේ මොනවද? ක්ෂණික කෝපි. මේ සැඳි එකමාරයි. දැන් අපේ කිරි එක උණු වෙලයි තියෙන්නේ. මේ කිරි එකෙන් මේ සැඳි දෙකක් අරන් කෝපි ටික හොඳට කැට යනකන් දිය කරගන්නවා. දැන් දිය කරගත්ත කෝපි ටික පැත්තකින් තියෙනවා. දැන් මේ වෙලාවේ අපේ ජෙලටින් ටික දිය වෙලයි තියෙන්නේ. ජෙලටින් ටික කිරියකට වක් කරනවා. දැන් ලිපේ ගින්දර මීඩියම් හීට් එකට අරගෙන ජෙලටින් එකයි කිරි එකයි හොඳට කලවම් වෙනකන් විනාඩි 2ක් විතර උණු කරගන්නවා. උණු කරගත්ත කිරි ටික මම මේ වගේ මිලිලීටර් 500 කප් එකකට දාගන්නවා. දැන් අපි කිරි එකට වැනිලා තේ හැන්දක් දාලා හොඳට කලවම් කරනවා. දැන් මිලිලීටර් 500 කිරි එක දෙකට බෙදා ගන්නවා. මෙන්න මේ වගේ 250යි 250යි 500යි. එක කිරි මිලිලීටර් 250කට දිය කරගත්තු ක්ෂණික කෝපි ටික දාලා හොඳට කලවම් කරනවා. ඊළඟට අපේ කිරි ටික නිවෙන්න තියෙනවා. නිවුණට පස්සේ මේ වගේ කප්ස් වලට පොඩි වීදුරු වලට දාලා හැඩයට තියලා වක් කරගන්න පුළුවන්. මේක මෆින් ට්‍රේ එක. ඔයා ගන්න වීදුරුව හරි කප් එක හරි
මේ වගේ හැඩ කරලා තියන්න පුළුවන් එකක් හොයාගන්න පොඩි බොක්ස් එකකට රිද්දක් දාලා මේ වගේ තියාගන්න පුළුවන් නැත්නම් ඔයාලට මේක කෙලින් දාගන්න පුළුවන් පුංචි අයගේ පුංචි උත්සවයකට මේ වගේ හදනවා නම් පුංචි අය ගොඩාක් සතුටු වෙයි ඔන්න තවත් ටිප් එකක් වක් කරනකොට හැන්දේ පිටපැත්තට වක් කරනකොට බිම හැලෙන්නේ නැතුව පරිස්සමට දාගන්න පුළුවන් දැන් මේක හොල්ලන්නේ නැතුව ගිහිල්ලා ෆ්‍රිජ් එකේ නෝමල් කොටස තියෙනවා සෙට් වෙන්න එක එක්කෙනාගේ ෆ්‍රිජ් එකේ එක එක වෙලාවල් යනවා කෝකටත් පැයකට පස්සේ ඇඟිල්ල තියලා බලන්න ඇඟිල්ල යැලෙන්නේ නැත්තම් සෙට් වෙලා ෆ්‍රිජ් එකේ මං එළියට අරන් ආවා ලස්සනට තියෙනවා දැන් අපි කෝපි මිශ්‍ර කිරි ටික ඉතුරු ටිකට දාගන්නවා ඒකත් මම ෆ්‍රිජ් එකේ නෝමල් කොටස තියලා සෙට් කරගෙන එනවා ඔහොම ඉන්න හොඳ නැහැ මෙහෙමද මං ඉන්න කියලා තියෙන ළමයින්ට පේලියට ඉන්න පන්නකොටාලා මෙන්න මෙහෙම තමයි පේලියට ඉන්න ඕනේ මීටරේ දුර නෑ නේද වීඩියෝ බලන හැමෝම මේ කොරෝනා කාලේ මීටරේටත් වඩා දුර තියාගෙන ඉන්නවා නම් හොඳයි මී අපේ අම්මා පන්නකොටාලා රස බලන විලාවයි හරිම රසයි රස නියමයි ඒ වගේමයි ඔයා මේ රසවත් පුටින් එක ගෙදර හදුවාම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා channel එකේ ජෙලටින් වලින් chili දාලා හදපු පුඩින් dessert වර්ග කොටාරියක් තියෙනවා. මේ තියෙන්නේ recipes. අපේ රටේ ක්‍රමයට හදන jujubes ප්‍රථම වරට අපේ අම්මා channel එකෙන් ඔයාලට කියලා දීලා තියෙනවා. ඔයාගේ මේ දකුණු අතපැත්තේ තියෙන රතුපාට දැන්සිනී තලේ උඩ කෙළවරේ තියෙන link එක click කරොත් මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. රුපියල් 5000 ගානේ තෑගි වවුචර දෙන ඉවුම් පිවුම් තරඟයක් අපේ අම්මා channel එකේ තියෙනවා. වැඩි විස්තර ඔයාට මේ ඊතලේ කෙළවරට ගිහිල්ලා link එක click කරාම බලා ගන්න පුළුවන්. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. අනිත් එක තමයි අපේ අම්මා අලුත් වීඩියෝ ඔයාට බලන්න ඕනේ නම් මේ වීඩියෝ එක යට තියෙන අපේ අම්මා පින්තූරේ ක්ලික් කරලා channel එකට ගිහිල්ලා වීඩියෝ කියන බටන් එක press කරලා අලුත් වීඩියෝ බලන්න. බොහොම ස්තුතියි.